දිවිතුරා කතාවට ගොඩක් ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට අර social media හරහා share වෙන වීඩියෝ එක ගැන ඊෂට වෙන අපහාසය ගැන මෙන්න මේ දේවල් නිසා ඊෂා මේ දේ හොයා බලන්න. ඒ කියන්නේ මේ දේ කලේ කවුද කියලා හොයලා බලන්න බාර දෙන්නේ කාටද කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මම අරන් එන වීඩියෝ එසනෙන් තප්පරෙන් දැනගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි ඊෂා හොඳටම කලබල වෙලා ඊෂා විතරක් නෙමෙයි ඊෂාගේ අම්මා පවා වේදනාවෙනුයි ඉන්නේ. මොකද ඊෂාට දැන් කීවෙනි වතාවද මේ කරදර ඇති වුනේ. ඉතින් මේ කරදර නිසා නිරන්තරයෙන්ම තමන්ගේ දුවට එයාගේ මානසික නිදහස පවා නැති වෙලා. ඉතින් ඒ නිසා තමයි මේ වේදනාවට ප්‍රධානතම හේතුව. ඉතින් ඔයා දකින්න ඇති ඒ තමයි විශාලට කියනවා ගමේ ගැණු ළමයි කරදරේ දාන තමන් ඉඩ දෙන්නේ නැහැ. තමන් විශාල දිහා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයා දකින්න ඇති ඊෂට ඒ ගැන ඇහෙනවා ඒ විශාලගේ ෆෝන් එක හරහා. ඉතින් දැන් ඊෂ දන්නවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අගස්ති පෙනී ඉන්නවා කියන දේ. ඉතින් තමන්ගේ තාත්තා පෙනී ඉන්නවා කියන දේ. ඉතින් මේ වෙලාවේ තමන්ගේ අම්මා කියපු දෙයට වර්ධවා වටහා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ තමයි අම්මත් මේ ගැන විශ්වාස කරනවා කියලා තමන්ට කොල්ලෙක් ඉඳලා තියෙනවා කියන කතාව. ඉතින් මේ වෙලාවේ ඊෂ ගොඩක් තනි වෙනවා. හැබැයි ඉතින් උදුල්, අලියා, මේ කට්ටිය, රෙහානා මේ හැමෝම ඊෂ පැත්තට උදව් කරાવી කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම තේමී ඇතුළු කට්ටියත් අනිවාර්යයෙන්ම ඉදිරියට ඊෂට උදව් කරනවා කියන එක අනිවාර්යයෙන්ම මේ වතාවේ කියන්නම ඕනේ කාරණාවක් විදියටයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේ සිදුවීම් සියල්ල අතරෙම ඉදිරියට මෙන්න මෙහෙම දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ තමන් ගැන වැරදි ප්‍රවෘත්තියක් මවපු අන්න ඒ කෙනා ගැන හොයලා බලන්න කියලා පවරන්නේ ඊෂ වෙන කාටවත් නෙමෙයි අගස්තිට ඒ දුරකථන ඇමතුමක් මාර්ගයෙන්. ඉතින් ඇත්තම කියනවා නම් තමන් මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. ඉතින් තමන්ගෙන් පරිගන්න මේ දේ කරලා තියෙන්නේ ඇත්තට මේ ගැන පුළුවන් නම් හොයලා දෙන්න. එහෙම තමයි ඊෂ කියන්නේ. ඉතින් ඇත්තටම අගස්ති වෙනුවෙන් ඒ දේ බාර දෙන්නේ විශේෂයෙන්ම අගස්ති මේ වෙනකොට ඉන්නේ කොළඹ. ඉතින් ඊෂලා ඉන්නේ තමන්ගේ ගමේ ඇවිල්ලානේ. ඒ නිසා ගෑනු කට්ටිය වෙච්ච ඒගොල්ලන්ට වඩා දෙයක් අගස්තිට හොයන්න පුළුවන් එයාගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා තමයි මේ උදව්ව ඉල්ලන්නේ. ඉතින් ඉල්ලපු පමණින්ම තමන්ගේ දුව එයාගේ ජීවිතේ පළවෙනි වතාවටයි මේ වගේ උදව්වක් ඉල්ලුවේ. ඒ නිසා අනිවාර්යයෙන්ම බැහැ නොකිය ඒ දේ බාරගෙන අගස්ති ඊෂ වෙනුවෙන් වැඩ කටයුතු සිදු කරාවි කියලා අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා.